ජපානයට සාදරයෙන් යන අරුත සහිතව වැඩසටහන නම් කර ඇත්තේ යොකෝසෝ නිහොන්නේ ලෙසයි. ඒ අද සිට සෑම සඳා දිනකම රාත්‍රී 9:30 සිට 10 දක්වා ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙනවා. එම සෑම පාඩම් මාලාවක්ම සඳුදා දිනමින පුවත්පත මගින් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම තීරණය කර තිබෙනවා. රූපවාහිනී වැඩසටහන් 80කින් සමන්විත පාඨමාලාව සම්පාදනය කර ඇත්තේ මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක ප්‍රමුඛ කැලණි විශ්වවිද්‍යාලයේ විද්වත් මණ්ඩලයක් විසින්. ජපානයේ රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය වන SSW හෙවත් විශේෂ නිපුණතා සේවක සුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් ජපන් භාෂා හා සංස්කෘතික දැනුම ලබා දීම අරමුණයි. වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ අපනයනකරුවෙකු වන මිදාදා සෙරමික් ආයතනයේ සභාපති හා කළමනාකර අධ්‍යක්ෂ දයාසිරි වර්ණකුලසූරිය මහතායි. වර්ණකුලසූරිය මහතා පවසන්නේ මෙරට ජනතාවට ජපානයෙන් ප්‍රතිලාභ අවස්ථා ලබා ගැනීමට ඉඩ සලසා දීම තම අරමුණ බවයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගේ උපදේශකත්වයෙන් සැලසුම් කෙරෙන මෙම වැඩසටහන් මාලාවේ පළමු වැන්නට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ මෙරට ජපාන තානාපති මිෂකොෂි හිදයාකි මහතාද එක්වීමට නියමිතයි.